එහෙම රෝගීන් වාර්තා වෙන යුගයේ තමයි ශ්‍රී ලංකාවත් අද ඉන්නේ. ඉදිරි සති කිහිපයක් මේ විදිහටම රෝගීන් වැඩි වීමක් සිද්ධ වෙනවා. අද වෙනකොට අපිට දකින්න තියෙන කාරණේ තමයි පරීක්ෂණ ධාරිතාව ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සිංහල අවුරුද්දට පෙර මේ වසංගතය පැතිරනවද නැද්ද කියන ඒ ප්‍රෙඩික්ෂන් එක ඉදිරිය පිළිබඳ පූර්වකථනයක් කිරීමට වසංගත රෝග විද්‍යායකගේ අසමත්තු. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට අද රෝගීන්ට ප්‍රතිකාර සේවා සපයන ඒ පද්ධතිය ඒ ධාරිතාව ඉක්මවා යමින් කඩා වැටෙන තත්වයකට පත් වෙලා තියෙනවා. වාහනයක් ගත්තොත් ස්ට්‍රැටජි එක තමයි වාහනේ. මේ වාහනේට හොඳ ඩ්‍රයිවර්ස්ලත් ඉන්නවද? වාහනේත් හොඳට තියෙනවා. හැබැයි පෙට්‍රල් ටික නැහැ. මොනවද මේ පෙට්‍රල්? පෙට්‍රල් කියන්නේ දත්ත ටික. මේ වසංගතය පරාජය කිරීමට නම් වසංගතය සඳහා නායකත්වය දෙන ඩ්‍රයිවර්ට නිවැරදි දත්ත ටික ලැබෙන්න ඕනේ. ICU අවශ්‍ය රෝගීන් රෝහල්වල මෙන්ම ගෙවල්වලත් ඉඳි. එහෙම වුණොත් මේ මරණ සංඛ්‍යාව ඉහළට යන්න පුළුවන්. අපේ රට රාවෙනික වෙච්ච වැඩපිළිවෙලක් අපි සෑදිය යුතුව තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ අපි මේ මොහොත වෙනකොට තීරණයකට එළඹිය යුතුව තියෙනවා රෝග ලක්ෂණ නොපෙන්වන සහ ඒ ක්‍රයිටීරියාකට ඒ අදාළ නිර්ණායකයන්ට අනුගත වෙන පිරිස් නිවෙස්ගතව තබන්න ඒ වගේම නිවෙස්ගතව තබද්දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද අපිට එතකොට හැකියාව තියෙනවා මේ පවුලම පොසිටිව් වුණා. ඒ අය ආසාදිත වුණා නම් ඔවුන්ගේ රෝග ලක්ෂණ තියෙන කෙනාට වැඩි ඇටෙන්ෂන් එක රෝහලදී යොමු කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.